Hi, welcome to Barrels. Mama Dilshan. We are going to talk about industry. All of you are going to talk about video. At the moment, we are going to talk about gin brand again. මේ ජින් බ්‍රෑන්ඩ් එක මම දන්නවා ඔයාලා දැක්කම මම දන්නවා මේක හෙන්ඩ්‍රික්ස් මේ ගොඩක් විශේෂයි ගොඩක් ඕනම බාර් එක මේක හෙන්ඩ්‍රික්ස් ජින් එක තියෙනවා අපි මේක සාමාන්‍ය හඳුන්වන්නේ ප්‍රීමියම් ජින් එකක් කියලා අතන කියනවා මේ ගොඩක් අය මේ හෙන්ඩ්‍රික්ස් එකත් එක්ක ඔයාලා දැකලා ඇති හෙන්ඩ්‍රික්ස් කියපු ගමන් ඔයාලගේ ඔළුවට එන කියුකම්බ ඔයාලා සාමාන්‍ය බාර් එකකට ගියොත් හෙන්ඩ්‍රික්ස් ටොනික් කිල්ලුව සාමාන්‍ය ජින් ටොනික් එකක් කිල්ලුවත් එවම හෙන්ඩ්‍රික්ස් සෝඩා ඉල්ලුවත් අනිවාර්යෙන් ගානිෂ් එක විදියට ඔයාලා කියුකම්බ යූස් කරන්නේ ගොඩක් බාස් වල අනිවාර්යම කියුකම්බ තමයි මේකේ ගානිෂ් එක විදියට මම උනත් රෙකමන්ඩ් කරන්නේ ඒ වුණාට මොකද්ද මේ හෙන්ඩ්‍රික්ස් කියපුවා කියුකම්බ ඔළුවට එන මේ ඔයාලා කියුකම්බ මේ ගානිෂ් එක විදියට යූස් කරන්නේ මම අද මේ වීඩියෝ එකේ ඔක්කොම එක්ස්ප්ලেইন කරලා දෙන්න යනවා මේ හෙන්ඩ්‍රික්ස් මොකද්ද මෙච්චර සම්බන්ධකමක් තියෙන කියුකම්බ එක කියලා අපි එහෙනම් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉමු අපි බලමු මේ හෙන්ඩ්‍රික්ස් කියන්නේ මොන වගේ හොඳ ජින් එකක්ද මොන කැටගරි එකේ ජින් එකක්ද කොයිතරම් දුරට හොඳ ජින් එකක්ද කියලා එහෙනම් අපි බලමු මොනවද මේ හෙන්ඩ්‍රික්ස් කියන්නේ කියලා මුලින්ම මම හෙන්ඩ්‍රික්ස් ගැන කතා කරන්න කලින් අපි ජින් ගත්තොත් ජින් කැටගරි දෙකක් තියෙනවා මුලින්ම මේ ජින් කැටගරි දෙක නමින් කිව්වොත් එකක් තියෙනවා ජුනිපර් ෆෝවර්ඩ් අනිත් එක තියෙනවා කන්ටෙම්පරරි මේ හෙන්ඩ්‍රික්ස් වැටෙන්නේ ජුනිපර් ෆෝවර්ඩ් කැටගරි එකට නෙමෙයි මේක වැටෙන්නේ කන්ටෙම්පරරි මම මුලින්ම ජුනිපර් ෆෝවර්ඩ් ජින් ගැන කිව්වොත් ගොඩක් වර්ල්ඩ් ෆේමස් බ්‍රෑන්ඩ් අපි ගත්තොත් ටැන්කියුරි ඒ වගේම ටැන්කියුරි ඩ්‍රයි එක රෙගියුලර් ටැන්කියුරි එක ඒ වගේම බීෆිට ඒ වගේම ගෝඩන්ස් ඔයාලා දන්න රොක්ලන් ඩ්‍රයි ජින් මේ ජින් ඇවිල්ලා මේකේ මෙයාලා ඩිස්ටිල් කරන මෙතඩ් එක ගොඩක් එක්ස්පෙන්සිව් නෑ මේක වන් ටයිම් ඩිස්ටිල් තමයි කරන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්න ජින් හදන නියුට්‍රල් ස්පිරිට්ස් එක නියුට්‍රල් ස්පිරිට්ස් කියන්නේ සාමාන්‍යයෙන් ඒක වෝඩ්කා වලට සමාන එක ගොඩක් හයි ස්ට්‍රෙන්ත් එකේ කිසිම ෆ්ලේවර් එකක් නෑ ඒකට මෙයාලා බොටැනිකල්ස් ඇඩ් කරලා ජුනිපර් ඇඩ් කරලා මෙයාලා රීඩිස්ටිල් කරනවා ඒක තමයි ජින් වල බේසික් එක ජින් වල බේසික්ස් අතන කියන මේ ජුනිපර් ෆෝවර්ඩ් ඇයි මෙච්චර ගණන් නැත්තේ ජුනිපර් ෆෝවර්ඩ් වල මොකද්ද තියෙන මේ ප්‍රධාන විශේෂත්වය මොකද්ද කියලා කිව්වොත් මේ ජුනිපර් ෆෝවර්ඩ් කියන්නේ අනිවාර්යෙන් මේ ජින් වල අර අපි කියන අද බොටැනිකල්ස් එහෙම නැත්නම් අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් වලට වඩා මේ ජුනිපර් ටේස්ට් එකෙන් වැඩි. ඒ වගේම මේකේ මෙතඩ් එක ඇත්තට එක්ස්පෙන්සිව් නෑ. ඒ කියන්නේ මේක හදන්න මේන්ටෙනන්ස් මේ ජින් එක හදන්න ලේබර් කෝස්ට් එකක් වැඩි යන්නේ නෑ ජුනිපර් ෆෝවර්ඩ් ජින් හදන්න. ඒ වුණාට කන්ටෙම්පරරි ජින් අපි අනිත් පැත්තට ගත්තොත් මේ කන්ටෙම්පරරි ජින් වල තියෙන විශේෂත්වය තමයි ගොඩක් අය ඩබල් ඩිස්ටිලේෂන් කරනවා. ඒ වගේම මේ ඩිස්ටිල් කරන මෙතඩ් එක ගොඩක් එක්ස්පෙන්සිව්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙයාලා ගොඩක් ජුනිපර් ෆෝකස් කරන්නේ නැහැ. මෙයාලා මොනවද ෆෝකස් කරන්නේ? මෙයාලා අද බොටැනිකල්. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තා හෙන්ඩ්‍රික්ස්, මංගි 47. මෙතන හෙන්ඩ්‍රික්ස් වල තියෙන විශේෂත්වය තමයි මේක මෙයාලා දෙපාර ඩිස්ටිල් කරගන්නවා. දෙපාර මේක පෙරා ගන්නවා. අපේ සිංහල භාෂාවෙන් කිව්වොත් මෙයාලා මේක දෙපාර ඩිස්ටිල් කරගatti මේ හෙන්ඩ්‍රික්ස් වල විශේෂයෙන්ම බොටැනිකල්ස් 11ක් තියෙනවා. මේ බොටැනිකල්ස් 11ක එකතුවක් තමයි. මේ බොටැනිකල්ස් 11න් මම පහක් විතර වාර මෙන්ෂන් කරොත් විශේෂයෙන් බොටැනිකල්ස් එක තමයි ජුනිපර්. අනිවාර්යෙන් ජුනිපර් තියෙනවා. ඊට අමතරව කොරියන්ඩර්, ඒ වගේම සීත්‍රස් පීල් ගත්තාම ඒක ලෙමන් පීල් වෙන්න පුළුවන්, ඒක ලයිම් පීල් වෙන්න පුළුවන්, ඒක ඔරෙන්ජ් පීල් වෙන්න පුළුවන්. මොකද මේ ඔක්කොම ෆෘට්ස් ටික ඇවිල්ලා සීත්‍රස් කැටගරි එකට වැටෙන්නේ. ඊට පස්සේ මේක දෙපාරක් මේක ඩිස්ටිල් කරගන්නවා. ඊට පස්සේ තමයි මේකේ මෙයාලා කියුකම්බ, ඒ වගේම රෝස්. මේ කියුකම්බයි මේ රෝස් පැටලුයි මේ දෙකම ගන්නෙ බල්ගේරියන්. ඔයාලා අහලා තියෙයි බල්ගේරියා කියලා රට. ඒ රටෙන් තමයි මේ කියුකම්බ දෙකම ගන්න. මොකද එයාලගේ හොඳ කියුකම්බ තියෙනවා බල්ගේරියන් රෝස්, ඒ වගේම බල්ගේරියන් කියුකම්බ ගොඩක් ප්‍රමිතියෙන් හොඳ කියුකම්බ, ඒ වගේම රෝස්. එයාලා මොකද කරන්නේ? එයා රෙජිස්ටර් කරාට පස්සේ එයාලා මේකේ ගන්න එසන්ස් කියුකම්බ එසන්ස්, ඒ වගේම රෝස් එසන්ස් මෙයාලා මේකට ඇඩ් කරනවා ජින් එකට. සාමාන්‍ය හෙන්ඩ්‍රික්ස් කිව්වා මේක ඩබල් ඩිස්ටිල් හොඳට මතකයන් දෙපාර පෙරා ගන්න. ඒ වගේම මේකේ ප්‍රධාන බොටැනිකල් දෙක කිව්වොත් බල්ගේරියන් රෝස්, ඒ වගේම බල්ගේරියන් කියුකම්බ. මේ දෙක තමයි මෙයාලා මේන්ලි ෆෝකස් කරන්නේ. ඒකයි මේක කන්ටෙම්පරරි ජින් ගණයට වැටෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ මම කිව්වා වගේ මෙතඩ් එකත් එක්ස්පෙන්සිව්. ඔයාලා දන්නවා මේ සාමාන්‍ය කියුකම්බ රෝස් පැටල්ස් කියන රෝස් එකෙන් පෙති, රෝස මලේ දින පෙති. ඒවා ගොඩක් අර මේ සාමාන්‍ය සියුම් එහෙම නැත්නම් ඒවා ගොඩක් සොෆ්ට්. ඒවෙන් තමයි මෙයාලා මේක ඩිස්ටිල් කරගන්නේ. ඒ වගේ ෆ්ලේවර්ස් තමයි මේක ගොඩක් තියෙන්නේ. අපි නම් බලමු මේ හෙන්ඩ්‍රික්ස් එකේ හිස්ටරි එක. හිස්ටරි එක ගත්තාම මේක මුලින්ම 1990 තමයි මේක ලොන්ච් කරලා තියෙන්නේ. ඒ වුණාට මේක එස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ 1886. ඒ වුණාට මේක ලොන්ච් කරලා තියෙන්නේ ඔයාලා දන්න වර්ල්ඩ් ෆේමස් බ්‍රෑන්ඩ් එක, වර්ල්ඩ් ෆේමස් කම්පැනි එකක් වෙන විලියම් ග්‍රෑන්ඩ් ඇන්ඩ් සන්ස්. මෙයාලා තමයි මේක මුලින්ම ලොන්ච් කරලා තියෙන්නේ. මේක ලොන්ච් කරලා තියෙන්නේ ස්කොට්ලන්ඩ් වල ගර්වන් කියන ඩිස්ටිලරි එකේ. මම මුලින්ම මේ ජින් එක ට්‍රයි කරන්න යනවා අයිස් එක. මම මේක අයිස් දාගත්තා ඔල්රෙඩි. අපි මේ ජින් ටිකක් දාගමු. මම මුලින් මේක හොඳට ට්‍රයි කරන්නේ. මුලින්ම මගේ මම නෝස් එකට දැනෙන අරෝමාස් කියලා තමයි බලන්න යන්නේ. අපි බලමු මොනවද මේකේ තියෙන අරෝමාස් කියලා මගේ නහයට දැනෙන. මුලින්ම මම ස්මෙල් කරපු ගමන් ජුනිපර් තමයි එන්නේ. මොකද ජුනිපර් කියන්නේ ගොඩක් ස්ට්‍රොง ෆ්ලේවර් එකක්. ඒ වගේම ඊට අමතරව මේක ගොඩක් ෆ්ලෝරල්. මොකද ෆ්ලෝරල් කියන්නේ සාමාන්‍යයෙන් මෙයා රෝස් යූස් කරනවා. ඒකට අමතරව සාමාන්‍යයෙන් ගොඩක් සීත්‍රසි නෝට්ස් එම වාටෙනවා වගේ නහයට.
සාමාන්‍යයෙන් අර ස්පයිසි කියලා කිව්ව සාමාන්‍ය කොරියන්ඩර් වලින් යන ස්පයිසි වලදන කොතමල්ලි ස්පයිසි ඒ වගේ පොඩි නෝට්ස් වගේක් තියෙනවා මට මේකට අපි නම් මේක ට්‍රයි කරලා බලමු මේක කොහොමද මම පැලට් එකට දාන්නේ මොන වගේ හොඳ ස්මූත් ජින් එකක්ද කියලා එහෙනම් චියර්ස් අතම කියන මේ ගොඩක් ස්මූත් ජින් එකක් ඒ වගේම ෆිනිෂින් එක පොඩ්ඩක් ලොง ෆිනිෂින් එකක් තියෙනවා ඒ වගේම ෆ්ලෝරල් අර මං කිව්වා වගේම cucumber වල වගේ තියෙන ස්මූත්නස් එක තියෙනවා ඒ වගේම ගොඩක් ජුනිපර් ටේස්ට් එකක් වාර තියෙනවා අනිවාර්යෙන් මේ ජින් එකේ ජුනිපර් ගොඩක් එනවා ඊට අමතරව ෆ්ලෝරල් ගතිය ඒ වගේම අර සීත්‍රසි ෆ්‍රෙෂ් ගතිය සමහර ලෙමන් වලින් ලයිම් වලින් එන ඒ ඔක්කොම ටේස්ට් එක තියෙනවා මේ ජින් එකේ අතම කියන හොඳ ජින් එකක් අනිවාර්යෙන් ඊට පස්සේ මම දැන් මේක ජින් ඇන් ටොනික් එක මම ටොනික් ඇඩ් කරන්න යනවා මේකට ඒ වගේම මම ගාර්නිෂ් එක යූස් කරනවා cucumber අපි බලමු මේකට ටොනික් ඇඩ් කරලා cucumber ගාර්නිෂ් එකක් කරා මොන වගේ ටේස්ට් එකක් දෙන්නේ කියලා මම මුලින් මේ ටොනික් දා ගන්නවා කොහොමද අනිවාර්යෙන් ජින් වලට ගොඩක් මැචින් වෙන ජින් ඇන් ටොනික් ටොනික් තමයි අනිවාර්යෙන්ම ඊට පස්සේ අපි මේකට cucumber peel එකක් දාගමු මෙහෙම ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් mix කරගමු හොඳට උඩට බලයරන ජින් ටික ටොනික් එක හොඳට mix වෙන්න මේක තමයි ජින් ඇන් ටොනික් එක මම මේක try කරන්න යන්නේ මම මුලින්ම නීට් try කරා මම බලනවා cucumber එක try කරලා ටොනික් එක ඒ වගේම අපි බලමු මේ කොහොමද කියලා cheers අතරම කියනවා cucumber වලින් ලොකු freshness එකක් දෙනවා ගොඩක් ඒක ගොඩක් smooth ඒ වගේම ටොනික් එක ගොඩක් බැලන්ස් අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න ජින් ඇන් ටොනික් එක Hendrix වලින් වා serve කරනවා නම් අනිවාර්යෙන් cucumber දාන්න නැත්නම් cucumber දැම්ම නැත්නම් වැඩක් නැහැ ඩ්‍රින්ක් එක ගොඩක් හරවල යන ප්‍රවණතාවය වැඩි මොකද ඕනම කෙනෙක් දන්න ඕනම ගෙස් කෙනෙක් දන්න ලෝකේ මොකද Hendrix serve කරන්නේ cucumber එක කියලා cucumber ගොඩක් හොඳ garnish එකක් ජින් වලට මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා Hendrix වකත් එක්ක මොකද මේ cucumber තියෙන සම්බන්ධය ඒ වගේම Hendrix කොහොමද අපි serve කරන්න ඕනේ කියලා ඒ වගේම මම සාමාන්‍ය cocktail වල recommend කරන Hendrix සාමාන්‍ය Martini ඒ වගේම Clover Club තවත් gin based cocktail එකක් සාමාන්‍ය ගිම්ලට් එක වගේ නම් හෙන්රික්ස් ගොඩක් වැදගත් ගෙවුරක් ගැලපේ කියලා මම හිතනවා. ඒ වගේ ගොඩක් කොක්ටේල් වල try කරන්න බලන්න පුළුවන්. විශේෂයෙන්ම ජින් ටොනික් එක ගන්නවා ගෙස් කෙනට offer කරලා බලන්න හෙන්රික්ස් ටොනික් cucumber එක අනිවාර්යෙන් ගෙස් කැමතියි. මේක මොකද හොඳ ජින් එකක්. මම හිතනවා මේ වීඩියෝ ගොඩක් අය useful වෙන්නේ නැති කියලා. ඒ වගේම මට තක්කුන් චිල්ලිමක් කරන්න තියෙනවා. මගේ channel එක Barrios. ඔයාලා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා දින bell icon එකත් on කරලා තියාගන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් දාපුවම ඔයාලට pop up වෙවි. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟට දාමු. Cheers.